කුසල් මෙන්ඩිස් කියන්නේ පසුගිය කාලේ වැඩිපුරම බැනුම් අහපු ක්‍රීඩකයෙක්. හැබැයි කුසල් නවසීලන්තයේ ක්‍රීඩා කළ ඉනිමේක දැන් කවුරුත් කුසල් ගැන කතා කරනවා. මේ විදිහට යලට මහට නැතුව කුසල් අසාර්ථක කාලයේත් කුසල් ගැන බලපු කෙනෙක් ගැන කුසල් ටෙස්ට් සතකේ ගත්තට පස්සේ කියලා තිබුණා. ඇත්තම තිලාන් අයියා මට ගොඩක් උදව් කරපු කෙනෙක්. මම ගොඩක් පහළට වැටලා ඉඳිද්දි මගේ විශ්වාසය හදන්න ලොකු දෙයක් කරපු කෙනෙක් තමයි තිලාන් කියන්නේ. මම එක් දින තරග 15ක වගේ අසාර්ථක වෙද්දි මම ගැන විශ්වාසය තියලා මට අවස්ථාව දුන්නු මගේ පුහුණු කරුව දෙන්නට මම ස්තුතිවන්ත වෙනවා. මට ආයි මගේ විශ්වාසය හදාගන්න උදව් කළාට. තිලාන් ගැනත් හතුරුසිං ගැනත් ওই විදිහට තමයි කුසල් කියලා තිබුණේ. ටෙස්ට් තරගවල වැටලා හිටපු තැනින් ගොඩ ඇවිත් දැන් තැනක ඉන්නවා නම් ඒකට තිලාන්ට ලොකු ගෞරවයක් දෙන්න ඕන කියලා කුසල් නැවතත් තිලාන් මතක් කරලා තිබුණේ. තිලාන් රාජකාරීන් සමුගන්න තරගයට කලින් දෙන්න ඕන තෑග්ග ගැනත් මතක් කරලා. මම ටෙස්ට් තරගවලින් වැටලා හිටපු තැනින් ගොඩ අරගෙන මේ වෘද්ධි සාර්ථක තැනකට ගෙනාවා නම් ඒක තිලාන් අයියාගේ මහන්සිය එක්ක වුණු දෙයක්. එයා තව එක තරගයයි අපිත් එක්ක ඉන්නේ. ඉතින් එයා වෙනුවෙන් උපරිම දේ කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. සමරීර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණු කරුවා වෙලා ඉඳිද්දි තිලාන් කුසල්ට උපදෙසක් දීලා තියෙනවා. ඒ ගැන කුසල් සිහිපත් කරලා තියෙන්නේ මෙහෙමයි. මම බංග්ලාදේශයක ටෙස්ට් ඉනිමක ලකුණු 196කට ලංකාවේදී අවුට් වුණු වෙලාවේ බංග්ලාදේශ ප්‍රතිකරණ පුහුණු කරුව විදියට හිටිය තිලාන් අයියා. තිලාන් අයියා එදා මගේ ළඟට ඇවිත් කිව්වා අපරාධේ ලකුණු 200 නැති කරගත්තේ අලුත් ක්‍රීඩකෙක් විදියට ওই වයසට ලකුණු 200ක් දැම්ම නම් ඒක මට ලොකු ජයග්‍රහණයක් කියලා. ඊට පස්සේ තිලාන් අයියා අපේ පුහුණු කාර්යය විදියට ඉද්දි මම චිතගොන්නවලදී නැවත පාරක් බංග්ලාදේශයක තරගයක ලකුණු 194කට අවුට් වෙනවා. එදාත් මට මතකයි තිලාන් අයියා මගේ ළඟට ඇවිත් දුන්නේ කලින් දීපු උපදේශයමයි. තිලාන් දීපු උපදේශයත් එක්ක තිලාන්ගේ ඉස්සරහ ද්විත ශතකයක් ගන්න තිබුණු තව අවස්ථාවක් නවසීලන්තයේදී කුසල්ට අහිමි වෙනවා ඒ වර්ෂාව නිසා. මේ තරගයට කලින් තිලාන් අයියා මට කිව්වේ මම යන්න කලින් ද්විත ශතකයක් ගහන්න කියලා. ඉතින් මම මේ දේ කරන්න ගොඩක් මහන්සි වුණා. ඒ දේ තිලාන් අයියාට දෙන්න පුළුවන් වුණා නම් මට ඒක ලොකුම සතුටක්. තිලාන් අයියා මට විතරක් නෙමෙයි අපේ කණ්ඩායමටම ගොඩක් ශක්තියක් වෙලා තියෙනවා. මට ක්‍රිකට් වලට විතරක් නෙමෙයි එයා මගේ පෞද්ගලික ජීවිතයටත් උදව් වෙලා තියෙනවා. ওই විදිහට තමයි යන තිලාන් ගැන කුසල් කියලා තියෙන්නේ. මම වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.